අයවැය හිඟය රුපියල් බිලියන 2333ක්. ඔව්. කොහොමද මේක කියව ගන්න? මේක මහා ලොකු ගැටලුවක් නෙවෙයි. ඊපිරිස් මහත්මයා සභාපතිකමෙන් ඉවත් කරාද? අප සභාපතිකමෙන් එතුමා සභාපති නෙවෙයි. සභාපති නෙවෙයි. පක්ෂයේ සභාපති නෙවෙයි. පක්ෂයේ අපි යා කිසිම වැඩ කටයුත්තකට සම්බන්ධ කරගන්නේ නැහැ. ඒක නිසා නෑනේ. දැන් දැන් ඔය බ්‍රසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමා නැවත ක්‍රියාකාරී දේශපාලනයට එනවද? ඔබතුමා කැමතිද එනවට? මගේ එහෙම මේ 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 ඒක මගේ අදහස මම කොහොමද කියන්න කැමති නෑ. අයවැය හිඟය රුපියල් බිලියන 2333ක්. ඔව්. කොහොමද මේක කියව ගන්න? මේක මහා ලොකු ගැටලුවක් නෙවෙයි. අපට දේශීය ආදායම් තියෙනවා. අපේ දේශීය ආදායම් වැඩි වෙමින් යනවා. අපි IMF එකත් එක්ක සාකච්ඡා කරමින් යනවා. පළවෙනි වටේ සාකච්ඡා සාර්ථකව අවසන් වෙලා තියෙනවා. ඒ අතර ජපානයේ ඉදිරිපත් වෙලා තියෙනවා අපේ සියලුම ණය අපේ පිළිබඳව ඒ රටවල් එක්ක ඒ සම්බන්ධීකරණය කරලා අපට අවශ්‍ය ඒ ආධාර උපකාර කිරීම සඳහා චීනේ පොරොන්දු වෙලා තියෙනවා ඔහුගේ ආධාර අපට නොකඩවම ලබා දෙනවා කියලා. ඒ අතර මම හිතන්නේ අපේ විදේශීය රටවලින් අපට ලැබෙන ආදායම වැඩි වෙනවා. අපේ අපනයන ආදායම වැඩි වෙමින් තියෙනවා. කවදාවත් නැති විදිහට අපේ සංචාරක ව්‍යාපාරය නැගිටෙමින් තියෙනවා. ඒ වගේම අපි අපේ වියදම් හුඟක් අඩු කරගෙන තියෙනවා. අපේ අනවශ්‍ය අපනයන හුඟක් අපි අඩු කරගෙන තියෙනවා. අපි පුළුවන් තරම් අපේ මේ ආනායන වියදම් ඒ නිසා මේ ප්‍රමාණය අපට ලොකු ගැටලුවක් නෙවෙයි. අපට හුඟක් ප්‍රශ්න වලට අපි මැදි වුණේ අපේ රාජ්‍ය ආදායම හුඟක් අඩු කරගත්තා. 108ට අපි මේක 15ට ගේන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. 15 නෙවෙයි ඇත්තටම 122ට විතර යන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. සමහර දේවල් ටිකක් තද තීන්දු. හැබැයි අපි ඒක කරලා තියෙනවා. ඒ වගේම රජයේ වියදම අඩු කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ පාඩු ලබන ආයතන සේරම ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා මේක ගැටලුවක් නෑ. ප්‍රධාන ප්‍රශ්නේ වුණේ අපි අතිවිශාල අලාභ ලබන ආයතන ගොඩක් නඩත්තු කරා. ඒ වගේම අපි ඉතාම අනවශ්‍ය විදිහට අපේ රටට මේ බොහොම ලේසියෙන් මේ රටේ හදාගන්න පුළුවන් දේවල් අපි ආනායනය කරන ආර්ථිකයක් බවට අපි පත් වෙලා හිටියා. ඒව දැන් හුඟක් අඩු කරලා තියෙන නිසා ඒවා පාලනය කරලා තියෙන නිසා රටේ ආපහු සංචාරක ව්‍යාපාරය නැගිටින්න පටන් ගන්න තියෙන නිසා ප්‍රේෂණ වැඩි වෙන්න පටන් ගන්න තියෙන නිසා අපේ දරුවන්ට විදේශීය රටවල ඉල්ලුම විශාල වශයෙන් වැඩි වෙමින් තියෙන නිසා ඉතින් අපේ තේමිලත් කවදාවත් නැත් තරමට ඉහළ ගිහිල්ලා තියෙන නිසා අපි හිතන්නේ අපිට මේ ප්‍රශ්නේ ගැටලුවක් නැහැ. හැබැයි ඔබතුමාලගේ සහෝදර දේශපාලන සගේ උද විශේෂයෙන්ම සභාපති මහාචාර්ය ජී.ඒ. පීරිස් මහත්මයා ඇතුළු 13 දෙනෙක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙනවා. විපක්ෂයේ මෙහෙමනේ දැන් මහාචාර්ය ජීල් පිරිස් මැතිතුමා මේකට පැටලුනේ ඇයි කියලා මට එච්චර තේරුම් ගන්න ටිකක් අමාරුයි. නමුත් දැන් මේකට නායකත්වය දුන්න අපේ ඩලා සලහපරිම මන්ත්‍රීතුමා තමයි කිව්වේ පළවෙනි වටේ ගෝල් පේස් අරගලය සාමකාමී. මේක ප්‍රජාතන්ත්‍රවාදී. මේක නීති අනුකූලයි කියන්නේ. මේ රටේ ප්‍රධාන විධායකයාගේ කාර්යාලයට යන්න නොදී ගේට්ටුව වහගෙන අට්ටාලම් ගහගෙන ඒකේ ඉන්නවා. මේක ප්‍රජාතන්ත්‍රවාදීද? මේක නීති අනුකූලද? මේක අවිහිංසාවාදීද? මේ රටේ එතන හැදිච්ච හෝටල් සංකීර්ණ තුනක් එහෙමම නැවතුණා. වරාය නගර ව්‍යාපෘති එහෙමම හිර වුණා. මේවා රටට වාසිදායකද? ප්‍රජාතන්ත්‍රවාදීද? එතුමා පහුගිය දවස්වල ජනාධිපති අපේක්ෂකයා හැටියට තරඟ කරන්න බලාපොරොත්තු වුණාට එතුමාගේ දර්ශනය පොදු ජන පෙරමුණේ දර්ශනය වුණේ නැහැ. ඒක පොදු ජන පෙරමුණේ දර්ශනය බවට පත් වුණේ නැහැ. ඒ නිසා අපි පොදු ජන පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරු අපි ඔහුට උදව් කරේ නැහැ. ඒ වගේම එතන පක්ෂ හතක්කටක් එකතු වෙච්ච අය දැන් ඒ අයත් නල සල්හ පෙරම මන්ත්‍රීතුමා එක නැහැ. ඒ අය වෙනම පක්ෂ 10 වෙනම එකක් හදාගෙන ඒකේ වීරවංශ අපේ හිටපු ඇමතිතුමාව සභාපති කරන්නේ එහෙ එකක් යනවා. ඉතින් මෙහෙ එකක් යනවා. ඒක අපට ගැටලුවක් නෙවෙයි. අපි ඉතාම හොඳින් දන්නවා මේ ගියායේගේ වැඩි දෙනෙක් ජාතික ලයිස්තුවෙන් පත් වෙච්ච අය. මේ පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පත් වෙච්ච අය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මේ වෙනකොට ස්වාධීන වෙලා විපක්ෂය අසුන් අරගෙන මන්ත්‍රීවරු පිරිසක් යනවා. එතකොට පක්ෂයක් විදියට තීන්දුව තීරණයක් ගන්නද විනය ක්‍රියා මාර්ග එහෙම කියන ඒවා නැත්ත පක්ෂේ
News First YouTube channel අදම subscribe කරන්න. News First ජනතාව සමග.